හෙල්පින් හෑන් ව්‍යාපෘතිය යටතේ අරගෙන එන දෙවන වීඩියෝ එක විදිහට තමයි මේ රිවිව් එක ඔයගලොත් එක්ක කතා කරන්නේ. එතකොට රිවිව් ඔෆ් ටර්බෝ එක්ස්පර්ට්, එහෙම නැත්නම් ටර්බෝ එක්ස්පර්ට් සිස්ටම් එක ගැන තමයි ඔයගලොත් එක්ක අද විශේෂයෙන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ පල්ලෙහා වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකට ගියොත් මේක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි fxprosystems.com කියන එකේ තමයි, නැත්නම් එමේ සයිට් එකේ තමයි මේ ඔක්කොම තියෙන්නේ. නමුත් ඔයගොල්ලන්ට සිංහලෙන් අවබෝධ කර ගැනීමට පහසු වෙන්න තමයි මම මේ රිවිව් එකක් විදියට මේක අරගෙන ඉන්නේ. හරි, ඉතින් ඔය සිස්ටම් එක මේක ඔයගොල්ලෝ MT4 platform එකට ලෝඩ් කරාම මේ විදියට තමයි දකින්න හම්බෙන්නේ. ඉතින් මේකෙත් අර කලින් කතා කරපු සිස්ටම් එකේ වගේම ඊතල එනවා ඉහළට සහ පහළට. ඒ කියන්නේ ඉහළට ඊතලයක් ආවොත් එහෙම අපි මේක කෝල් ඔප්ෂන් එකකුත්, පහළට ඊතලයක් එහෙම නැත්නම් රතු ඊතලයක් ආවොත් මේක පුට් ඔප්ෂන් එකකුත් විදිහට තමයි සලකන්නේ. අපි බලමු ඉස්සරහට. එතකොට මේක MT4 platform එකේ මම පාවිච්චි කරලා තියෙනවා. major currency pair ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේක අනිවාර්යයෙන්ම භාවිතා කරන්න කියලා තියෙන ලන්ඩන් ඇන් නිව්යෝක් සෙෂන්ස් වලද. ඒ කියන්නේ හවස් වරිය ඔයගොල්ලෝ ට්‍රේඩ් කරන්න පටන් ගන්නවා නම් හොඳයි, උදේ කරන්න නැතුව ලංකාවේ ටයිම් එකෙන් ගත්තොත්. ඒ වගේම තමයි ටයිම් ෆ්‍රේම් එක 1 මිනිත් වෙන්න ඕන. 1 මිනිත් කියලා කියන්නේ ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම MT4 platform එකේ ටයිම් ෆ්‍රේම් එක 1 මිනිත් කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයගොල්ලෝ IG ඔප්ෂන් එකෙත් 1 මිනිත් කැන්ඩල් ස්ටික් දාගන්න. එතකොට තමයි ලේසි. එතකොට expiry time 3 minutes. ඒ කියන්නේ මෙන්න මේ වගේ බලන්න. දැන් මෙන්න මෙතනදී ඊතලයාව කියලා හිතන්නකෝ. ඕගොල්ලෝ ඊළඟ කැන්ඩල් එක හැදෙනකන් පටන් ගන්නකන් ඉඳලා තමයි 3 minutes දාලා කෝල් ඔප්ෂන් එකක් ගන්නෙ. පැහැදිලිනේ. මේක නෙමේ ඒක කරන්නේ ඕගොල්ලෝගේ IQ ඔප්ෂන් platform එකේ. එතකොට මෙතනින් ඊතල එනකන් හිටියා, ටග් ගාලා ගියා IQ ඔප්ෂන් එකට, ඊළඟ කැන්ඩල් එක හැදෙනවත් එක්කම කෝල් ඔප්ෂන් එකක් දැම්මා. පැහැදිලිනේ. පුට් ඔප්ෂන් එකක් නම් ඕගොල්ලෝ මේ ඊතලේ හැදෙනකන් හිටියා, ඊතලේ හැදිලා ඉවරනාට පස්සේ ඊළඟ කැන්ඩල් එක හැදෙනවනේ. කැන්ඩල් එක හැදිච්ච ගමන් මොකද කරන්නේ? ටග් ගාලා IQ ඔප්ෂන් platform එකේ 3 minutes වලට දැම්මා, පුට් ඔප්ෂන් එකක් දැම්මා. මෙතනදී අනිවාර්යෙන් 3 minutes වලට දාන්න ඕනේ IQ ඔප්ෂන් platform එකේ. හරි. එතකොට ඕගොල්ලන් මේ විදිහට red arrows and green arrows ඔයගලන්ට දකින්න හම්බ වෙනවා. ඉතින් expiry time එක 3 minutes. ඕනම major currency pair එකක එක පාවිච්චි කරන්න පුළුවන්. මේ බලන්න අපි මෙතන ගමු. මෙතන ඕගොල්ලෝ මෙන්න මෙතන තමයි put ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙතන. ඉතින් ඕගොල්ලෝ මෙතන candle එකදී අපි ඕගොල්ලෝ විනාඩි 3කින් put දැම්ම නම් හරි. පල්ලෙහාට ඇවිල්ලා ඕගොල්ලෝ දිනු. මෙන්න මෙතන ඇවිල්ලා තියෙන ඊතලයේ මෙන්න මේක කෙලි මෙන්න මෙතන. එහෙනම් මෙතන මෙන්න මෙතනදී ඔයගොල්ලෝ තමයි දාන්නේ කෝල් ඔප්ෂන් එක. විනාඩි 3ක් කියන්නේ මෙතන ඔයගොල්ලෝ දිනු. මෙතෙන්ට එන්න මෙන්න මේක වගේ තමයි නේද? මෙන්න මෙතනින් තමයි එන්නේ ඊතලේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ඊළඟ කැන්ඩල් එක හැදෙනකන් හිටියා, මිනිත්තු 3කට දැම්මා පුට් ඔප්ෂන් එක 1 2 3. මෙතන ඔයගොල්ලෝ දිනු. මෙතන බලන්න මෙන්න මෙතන නම් පොඩ්ඩක් ඔගොල්ලෝ දැම්මොත් එහෙම කෝල් ඔප්ෂන් එකක් ඔගොල්ලෝ වැරදිනවා. මොකද මේක ඇත්තරම මේ වගේ තැන්වල, ඒ කියන්නේ රේන්ජින් අවස්ථාවලදී මාකට් එක හරියටම ඉහළ පහළ යන්නේ නැති අවස්ථාවලදී අපිට සමහර විට පෙරදීමේ සම්භාවිතාවය තියෙනවා. ඒ වගේ වෙලාවෙදී ඔගොල්ලෝ කෝල් ඔප්ෂන් එකකට යන්න එපා. මෙන්න මේ වගේ තැන්වල පුට් ඔප්ෂන් එකකුත් එහෙමයි. මේ වගේ නිකන් රේන්ජින් වගේ, ඒ කියන්නේ ළඟ පොඩි කැන්ඩල් එකල උඩේ වගේ හැදෙනවා නම් මෙහෙම පල්ලෙහාට හෝ ඉහළට වගේ නැතුව මේ වගේ තැන් ඔයගොල්ලෝ මග අරින්න ඕන. ඒ වගේ තමයි පුට් ඔප්ෂන් එක මෙතෙන්ට આવොත් විනාඩි 3යි දිනු. මෙතන කෝල් ඔප්ෂන් එක දැම්මොත් විනාඩි 3යි දිනු. මෙතනත් එහෙමයි. මෙතනත් ටිකක් අර රේන්ජින් වගේ තියෙනවා. මේ වගේ අවස්ථා ඔයගොල්ලෝ මග අරින්න. ඒ වගේම තමයි මෙතන ඔගොල්ලෝ විනාඩි 3ක් දැම්ම නම් දිනු. මෙතන විනාඩි 3ක් දැම්ම නම් මේ හරියට වගේ එන්නේ නේද? ඒත් දිනු. ඊළඟට මෙතන ඔගොල්ලෝ විනාඩි 3ක් දැම්ම නම් ඒත් දිනු. මෙතන මෙන්න මෙතන විනාඩි 3ක් දැම්ම නම් ඒත් දිනු. ඉතින් ඔන්න වගේ තමයි ඕගොල්ලන්ට මෙන්න මේ සිස්ටම් එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මෙන්න මේ වගේ zoom කරගන්න, නැත්නම් ඕගොල්ලන්ගේ ස්ක්‍රීන් එක divide කරගන්න. divide කරගත්තට පස්සේ ඕගොල්ලන්ගේ මේ වගේ ඊතලයක් එනකන් ඉන්න. ඊට පස්සේ මේක මම ඕගොල්ලන්ට
මෙහෙම දාලා තිබුණට ඔයගොල්ලන්ට වඩා හොඳ මේක කැන්ඩල් ස්ටික් විදියට දාගන්න ඕන නම් මෙහෙම තිබුණත් ප්‍රශ්නයක් නැහැ. නමුත් කැන්ඩල් ස්ටික් දාගන්න එක තමයි වඩා හොඳ. ඒක කැන්ඩල් ස්ටික් දාගත්ත ගමන් මෙතෙන්ට ගියා විනාඩි 3කට හැදුවා. විනාඩි 3ක් දැම්මා. ඊට ඊතලයක් ආව නම් ඊළඟ කැන්ඩල් එක හැදෙනවත් එක්කම කෝල් එකකුත් පහළට ඊතලයක් ආවොත් එහෙම ඊළඟ කැන්ඩල් එක හැදෙනවත් එක්කම විනාඩි 3ක් දාලා පුට් ඔප්ෂන් එකකුත් ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන්. ඉතින් ඔන්නම තමයි මේ සිස්ටම් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට හිතෙනවා නම් මේ අපි අරන්ගෙන වීඩියෝ ප්‍රයෝජනවත් කියලා ඉතින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, ඔයගොල්ලන්ගේ සෝෂල් මීඩියා වල ෂෙයා කරන්න, ඒක අපේ කිසි බාධාවක් නැහැ. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න, අපි තව තව අලුත් දේවල් ගොඩක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා.